අදපි සේෂන් එක පටන්ගන්න හැමදේ වල ඇස්ති. අද අපි කතා කරන්නේ මේ අපි කතා කරපු ස්කාඩා ප්‍රොජෙක්් එක. අපි කතා කර බේසිකලි ස්කාඩා සිිස්ටම් එකක තියෙන් ඕන බේසික් කෙලමන්ස් කීපයක් මෙතන් බේසික් අපි කියන්න ෆීචස් කීපයක් කතා කර අපි පහුගේ දවස්ටිකේ බැලුව කොහොමද ඉන්පුට අවට්පුට ඉන්ටර්ෆේස් කරගත්තේ එකත් එකම ඇනිමේෂන්ස් කරේ කොහොමද එකත් එකම එලාම් එකක් ජෙනරේට් කරගත්ත කොහොමද එකත් එක මේලා මැනජ් කරගත්ත කොහොමද ට්‍රෙන්ඩිං ට්‍රෙන්් එකක් කියන්නේ මොකක්ද කොහොමද මේ එකක් අපි කන්ෆි කරගත බේසිකලි ට්‍රෙන්් එකක් එක් අපිට වැඩ කරන්න උනේ කොහොමද කියන අපි යස් පහුගේ සතිවල බැලුව ර අදත් බලන් හදන්න මේ වගේම චුට්ටි දෙවල් කීපයක් එතකොට මේකෙද අපි කතා කරන්න අද අපි කොහොමද මෙන්න මේ කතා කරන සයිට කෙන්වයිමට එකේ තියෙනම අපි කතා කරන ස්කඩ ඉන්වයිමට එකේ තියෙන ඩේට එකක් එහෙම නැත්තම් අපි කතා කරන්න අපි කතා කරන ප්‍රජෙක්් එකේ තියෙන ඩේට එකක් වෙන එන්වයිමට එකකට එක්ස්පෝට් කරගන්න එහෙම නැත්තම් අපිට කොහොමද මේ කතා කරන එන්වයිමට එකේ තියෙන ඩේට ටික රිපෝට් එකක් විදිහට අපි ප්‍රසන් කරන්න කියලා. එනම් අද අපි වෙනදා වගේම ගිය සතියේ අපි පාවිච්චි කරපු ප්‍රොජෙක්් එක තමයි මේ තියෙන්නේ ප්ලාන් 2. මම ඒක ඇක්ටිව් ප්‍රොජෙක්් එක කරගෙන තියෙනවා. මේ ඇක්ටිව් ප්‍රොජෙක්් එකත් එක්කම තමයි වැඩ කරන්න හදන්නේ. එතකොට මේ ප්ලාන් 2 ඇක්ටිව් ප්‍රොජෙක්් එකට ඔයාලට මතක ඇති අපි ජෙනරේට් කරගන්න පු ග්‍රැෆික් පේජ් එකේ නැත්තම් ෆේස් ප්ලේට් එක තමයි මේ තියෙන්නේ. එතකොට මෙතන අපි පොඩි වේරියබල්ස් දෙකක් ක්‍රියේට් කරලා තියෙනවා. මම මුකුත් නම් දාලා නැහැ මේ වේරියබල් දෙකට. වේරියබල් 1 2 කියලා තියෙනවා. ඊට අමතරව ඩිජිටල් ඉන්පුට් අවුට්පුට් කීපයක් කනෙක් කරගෙන තියෙනවා. ඒ තියෙන්නේ අපි ඩිජිටල් ඉන්පුට් එක මේක තැන් තැන් වල සමහර වෙන ඩිජිටල් ඉන්පුට් තියෙනවා. ඒක නොරි වෙන්න එපා. එතකොට අපි ගත්තොත් අපි කතා කරපු ප්‍රොජෙක්ට් එකේ අපි වේරියබල්ස් කියලා හඳුනගත්තේ මෙන්න මේ වේරියබල්ස් ටික ඔයාලට මතක ඇති. අපි බහුගී සතියත් අපි ප්‍රොජෙක්ට් එක ඩෙවලොප් කරන්න පාවිච්චි කරපු වේරියබල් ටිකම තමයි. අපි ළඟ තියෙන ඩිජිටල් වේරියබල් එකක් ස්විච් 1. ඊට පස්සේ ඇනලොග් වේරියබල්ස් එකක් එහෙම නැත්නම් ඉන්ටිජර් වේරියබල් දෙකක් තියෙනවා. වේරියබල් 1 VR1 VR_2 කියලා වේරියබල් දෙකක් තියෙනවා. මේ දෙකම ඉන්ටර්නල් වේරියබල් දෙකක්. ඒ කියන්නේ අපි කතා කරන එන්වයරන්මන්ට් එකේම අපි කතා කරන ඉන්ටර්නල් වේරියබල් එකක් විදිහටම පාවිච්චි කරන වේරියබල් සෙට් එකක් තමයි අද අපි පාවිච්චි කරන්නේ. එහෙමනම් මේක තමයි අද අපි කරන්න හදන වැඩි. අපි මුලින්ම කරන්න හදන්නේ අපි බලන්න බලනවා මෙන්න මේ එන්වයරන්මන්ට් එකේ තියෙන අපි මේ කතා කරන තියෙන එන්වයරන්මන්ට් එකේ තියෙන ඉන්ෆර්මේෂන් එකක් අපිට පුළුවන්ද අපි කතා කරන DDE ෆෝමැට් එකකින් එහෙම නැත්නම් DDE එකක් අපි කියන මේකට ඩයිනමික් ඩේටා එක්ස්චේන්ජ් එකක් කරන්න පුළුවන්ද කියන එක. බේසිකලි කරන්න හදන්නේ අපි මම පොඩි ටෙම්ප්ලේට් එකක් හදාගත්ත ඔයාලට පේනවා ඉතින් මේ ටෙම්ප්ලේට් එක මම කරන්න හදන්නේ අද මේක අපි කතා කරන බොහොම සරල එක්සෙල් ෂීට් එකක්. මේ එක්සෙල් ෂීට් එකේ වෙන මුකුත් නැහැ. ඔයාලට පේනවා ඉතින් එක්සෙල් ෂීට් එකේ නම තියෙන්නේ ස්කාඩා කියලා. ඊට අමතරව මම මෙතන පොඩි ප්‍රින්ට් කරගෙන තියෙන පොඩි ස්ක්‍රිප්ට් එකක් එහෙම නැත්නම් පොඩි ෆොන්ට් එකක් දාගෙන තියෙනවා write to site එක. මෙතන තියෙනවා read to site එක. එතකොට මේක ඇතුලේ කිසිම දෙයක් නැහැ. මේ සෙල් එක ඇතුලේ කිසිම දෙයක් නැහැ. මම කරගෙන තියෙන්නේ මේ සෙල් එක පාට කරගෙන විතරයි. මේ සෙල් එක ඇතුලේ කිසිම කන්ටෙන්ට් එකක් නැහැ. එතකොට බොහොම බේසිකලි මම කරේ පොඩි excel sheet එකක් අරගෙන මේ excel sheet එක මෙන්න මේ විදිහට present කරා. දැන් මම හදන්නේ මෙන්න මේ excel sheet එකකින් අපි කතා කරන Microsoft environment එකේ තියෙන application එකක්. මෙන්න මේ application එකත් එක්ක මම link කරන්න හදන්නේ මගේ Scada project එක. එතකොට මේකේ main idea එක තමයි අපි මේ කතා කරන අපිට හුරු පුරුදු application එකක් එක්ක මේක exchange කරන්න පුළුවන්ද කියන එක තමයි බලන්න හදන්නේ. එතකොට මේකට ක්‍රම ගොඩාරක් තියෙනවා. මේකේ එක ක්‍රමයක් තමයි DDE නැත්නම් Dynamic Data Exchange කියලා කියන්නේ. එතකොට අපිට බොහොම සරලව අවශ්‍ය නම් මේ වගේ බොහොම සරල ඇප්ලිකේෂන් එකක් එක්ක මේක ඉන්ටර්ෆේස් කරගන්න පුළුවන්. ඒකත් එක්කම අපට ඕන නම් පුංචි report එකක් හදාගන්න පුළුවන්. එහෙමනම් මෙතෙන්දී අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ කතා කරන Excel sheet එකේ අපි මෙන්න මේ කතා කරන ඇප්ලිකේෂන් එකත් එක්ක ගනුදෙනු කරන්න එහෙම නැත්නම් communicate කරන්න අවශ්‍ය වෙන cell දෙකේ row value එකයි column value එකයි විතරයි. දැන් උදාහරණයක් ගත්තොත් මෙතන තියෙන්නේ row 2 සහ column 3 වලට වෙනවා. ඉතින් column 3 මේක ඇවිල්ලා row 4 column 3. මෙන්න මේ දෙක තමයි අපි මෙන්න මේකත් එක්ක link කරන්න හදන්නේ. එතකොට බොහොම සරලව ගත්තොත් මෙන්න මේක තමයි අපි කරන්න හදන්නේ. මේකදී අපිට ලොකු දෙයක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. බොහොම සරල දෙයක් කරන්න වෙන්නේ. මම පුංචි command එකක් අද කියලා දෙනවා. මේක මේ හැම command එකක්ම කියලා දෙන්න හැම instruction එකක්ම කියලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. මේ හැම දෙයක්ම අපි කතා කරන ට්‍රේනින් මැනුවල් එකක් එහෙම නැත්නම් හෙල්ප් එකේ මේ හැම දෙයක්ම කියලා තියෙනවා. බොහොම ලේසියෙන් හොයාගන්න පුළුවන්. අද මම දැනට පෙන්වන්නම් ඒ වගේ කීපයක්. එතකොට මම මුලින්ම කරන්න හදන්නේ පුංචි
දාගන්නවා මේ අපි කතා කරන්න ටූල් බාර් එකේ පොඩි බටන් දෙකක් මම මේ තියෙන මගේ ටූල් බාර් එක මේ ටූල් බාර් එකට මම බටන් දෙකක් දාගන්නවා මේ තියෙන එක බටන් එකක් මේ බටන් එක මම දානවා මේ බටන් එකට මම ලියන්නම් right to scale right to excel right to excel එතකොට කරන්න හදන්නේ බොහොම සරල දෙයක් මම කරන්න හදන්නේ මේ බටන් එක ක්ලික් කරපු ගමන් මේ බටන් එක ක්ලික් කරපු ගමන් අපි දන්න වැලියව එකක් අපි දන්න මෙතන තියෙන ඕන වේරියබල් එකක් අපි අර කතා කරපු Excel sheet එකට export කරනවා DDA EDD link එක හරහා එහෙම නැත්නම් dynamic data exchange එක හරහා එතකොට මේක තමයි මගේ write to excel කියන එක මම මේ write to excel කියන එකට දෙනවා input command එකක් මමගේ input වලට input command එකක් දෙන්න පුළුවන් මෙතන තියෙන functions ගොඩක් එතකොට මම අද පාවිච්චි කරනවා function එකක් මේකේ function තියෙනවා මේ අපි කතා කරන site මේ මේ site එකේ environment එකේ නැත්නම් ඕනම SCADA environment එකක මේ වගේ functions ඕන තරම් තියෙනවා මම අද පාවිච්චි කරනවා බොහොම සරල function එකක් ඒක තමයි DDE write එතකොට මට අවශ්‍ය වෙන්නේ excel එකට write කරන්න එහෙනම් මම පාවිච්චි කරා DDE write කියලා බලමු තියෙනවා කියලා DDE write yes මේ තියෙන DDE write කියන ෆන්ක්ෂන් එක. එතකොට ඔයාලට පේනවා තියෙන්නේ DDE write කියන මේ මේ ෆන්ක්ෂන් එක ගත්තම මේ ෆන්ක්ෂන් එකට උඩ help එක මෙතන හම්බ වෙලා තියෙනවා. එතන ෆන්ක්ෂන් එකත් එක්ක අපි ලියන්න ඕන ඇප්ලිකේෂන් එක මොකද්ද? ડોකියුමන්ට් එක මොකද්ද? අයිටම් එක මොකද්ද? වැලියු එක මොකද්ද? එතකොට මෙන්න මේ ටික හරියට define කරා නම් ලේසියෙන් අපි කියන environment එකත් එක්ක මේ වැඩේ කරගන්න පුළුවන්. එතකොට අද අපි කරන හදන වැඩේට අපි අවශ්‍ය කරන ඇප්ලිකේෂන් එක තමයි වෙන මොකුත් නෙමෙයි Excel. මම ලියන්නේ එක quotation mark ඇතුලේ මම ලියනවා excel මේක තමයි මගේ ඇප්ලිකේෂන් එක right මේ ඇප්ලිකේෂන් එක ඇතුලේ quotation mark එකක් කියනවා sorry quotation mark එක ඇතුලේ මම ලිව්වා excel එතකොට excel sheet එකේ මගේ කතා කරන sheet number එක මොකද්ද sheet number එක මගේ sheet number එක sheet 1 මම හිතන්නේ ඔයාලා දකින්නේ නැති මම ආපහු පෙන්නන්න මේ තියෙන excel sheet එකේ මගේ sheet 1 එකේ තමයි මම මේක ලියන්න හදන්නේ එහෙනම් මේක sheet 1 හරියට මේ sheet 1 එක තියෙන විදිහට ලියන්න. එතකොට මේකත් මම quotation mark ඇතුලේ ලියන්නේ. sheet 1 quotation mark දාලා close කරා. ඊට පස්සේ මගෙන් අහනවා s item. s item කියලා මෙතන කියලා තියෙන්නේ වෙන මොකුත් නෙමෙයි. අපි කතා කරන cell එක එහෙම නැත්නම් අපි කතා කරන row එක නෙවෙයි cell row. අපි කතා කරන value එක කොහෙද තියෙන්නේ. එතකොට මම මෙන්න මේ read write එක ලිව්වම මම මේ value එක ලියන්න හදන්නේ මෙන්න read from site එක කියන cell එක ඇතුලේ. එතකොට මේ cell එක කියලා කියන්නේ column අපි ගත්තොත් column 3 එහෙම නැත්නම් row 4 column 3. row 4 column 3 වල තමයි තියෙන්නේ. නං මේකත් මම quotation ඇතුලේ ලිව්වා. row 4 column 3 quotation mark close කරා row 4 column 3 දැන් එතකොට මම බොහොම බේසිකලි ඇප්ලිකේෂන් එක ලිව්වා ඒකේ ෂීට් එක ලිව්වා ડોකියුමන්ට් එක ලිව්වා එතකොට ඒ කතා කරපු ලොකේෂන් එක හරියටම පෙන්නුවා ඊට පස්සේ මගෙන් අහනවා වැලියු එක මොකද්ද අපි මේ ලියන වැලියු එක මොකද්ද කියලා එතකොට වැලියු එක ගත්තොත් අපි හිතමු මෙන්න මේ වැලියු එක තමයි අපි ලියන්න හදන්නේ එතකොට මෙයාගේ වැලියු එක ඇවිල්ලා variable 1 මම කරන්න හදන්නේ මෙන්න මේ var 1 කියන එක තමයි එතන ලියන්න හදන්නේ right වලට කැමති එකක් ලියන්න පුළුවන් මම ලියන්නේ var 1 මම එහෙනම් ලිව්වා click මේක copy කරගත්ත copy කළා මෙතෙන්දි මට quotation mark එකක් ඕන නැහැ හේතුව මේක මගේ variable එකක් tag එකක් එහෙනම් බොහොම සරලව මගේ ලියන්න තියෙන basic instructions එක ලිව්වා dd write මේ තියෙන්නේ මම ලියන මම ලියන commands ටික එතකොට මේ ටික ඉවර කරගත්තා okay කරගත්තා right එහෙනම් write to excel තමයි මේ තියෙන්නේ නේද මේ click කරපු ගමන් මෙන්න මේ තියෙන value එක var 1 නේද variable 1 කියන value එක write වෙන්න ඕන අපි කතා කරන excel sheet එකට මම ඒකත් එක්කම මෙහෙමම තියලා ඉක්මනටම copy කරගන්නම් මෙන්න මේ tab මෙන්න මේ කතා කරන button එක copy කරලා මම මේක paste කරන්නම් මෙතනින් paste කරලා මම මේ button එක පොඩ්ඩක් වෙනස් කරනවා මම ලීසියට මේ button එක ගන්න පුළුවන් නිසා ගත්තේ මම double click කරා double click කරලා මේ button එකේ appearance එකට ගියා appearance එකට ගිහිල්ලා මෙතන ලියනවා read from excel මේක තමයි මගේ මේ බටන් එකේ caption එක ඊට පස්සේ මම මෙතෙන්ට ගියා මෙතෙන්ට ගිහිලි වෙලා මගේ තිබ්බ input එකක්
මෙන්න මේ input එක මම වෙනස් කරනවා. එතකොට මට මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ DDE write නෙමෙයි මට මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ DDE read. එමනම් මම මේ වගේම ගියා function එකට ගිහිල්ලා ගත්ත DDE read බලමු DDE read තියෙනවද කියලා. Sorry. DDE read sorry DDE read මෙතන DDE read අර වගේමයි අපෙන් අහන DDE read එක මොකද්ද කියලා අර වගේම මඩුව මගේ ඇප්ලිකේෂන් එකේ Excel මම ඒක නිසා quotation mark ඇතුළේ ලිව්වා Excel ඊට පස්සේ document එක අරස් document එකමයි මගේ document එක quotation mark ඇතුළේ මම ලිව්වා Sheet one. It passes. Magi me ahanawa. Magi lien location me kamo kadhi. Hena tan sale kamo kadhi kila. Mam sale ke vidhe le gatta. Maine me sale ke right to site ke kani me kapi read karne ka. Kemi nang matawa R two abna row two column three. Row two column three. Nama me tin liwa quotation mark atule ma. Row 2 column 3 close kara mate thirin hata wenam ekak thone ne man me tika delete kala dama mode ekak awashya wenna man e tika clean kara me mode ekak tiyenneth thawa function ekakata meke issarahata giyama ha ganna puluwan dan metana podi awulak tiyena mokak dannawada me awula tiyenne me command ekak liwwata meka liyanna iwara karanna ba mama liyanna ona mona variable ekada metana liyanne kiyana eka ekota man metenta variable ekak add karanawa meka thamai mage insert Variable 2 is equals. It's a good time. I'm going to run the variable 2 read from Excel. Excel looking read can value become in me. VR 2 insert Karagana. I'm going to VR 2 time. I'm going to put in input. I'm going to put it in. Apply. I'm going to appearance. I'm going to put appearance. I'm going to visibility. Sorry, appearance. Right, visibility area. Api unna itika avashya wenna ether me input ekak wedi hari input ekak insert karala thiyenne. Right, ita amathara mukuth avashya wenna man hitanne right visibility menna meka avashya wenna hari men tika api okkoma dala thiyenne menna metana variable ekata giya variable ekak balamu visibility ekak dala thiyenne var2 da kiyala metana thamai visibility kala display value var2 right itika okkoma hari ena බොහොම සරලව කරපු දේ එකක් write to excel එකේ ලිව්වා dd write ඊට පස්සේ මම කිව්වා dd read write මේ ටික ඔක්කොම ඉවරයි එහෙනම් මම මේක save කරා project එක save කරා project එක save කරලා මට අවශ්‍ය දේවල් ටික ඉවර නිසා මට පුළුවන් මේක run කරන්න බලමු අපි run වෙනවද කියලා project එක run වෙනවා ආයෙත් පේනවා ඇති project එක Mama got the runtime screen. Runtime screen. Right? Runtime screen. Because got a value. Because the Ekasia suway. Mama had a VR. The Ekasia suway. Mama, Excel sheet take a bell. Excel sheet take a bell. Excel sheet take a good pain and egg. And is a mang him a thing. Tira, Mama, write to Excel. Write to Excel. Little bell. මොකද යාලුවෝ දෙන්නේ කියලා read from site එක 180 මෙන්න මේ value එක තමයි මෙතන read කරලා තියෙන්නේ මම අපෝ එකක් නැස් කරනවා නම් එක දැන් 505යි write to excel ලිව්වොත් වලට වෙලදී 505 update වෙලා තියෙනවා ඊළඟට අපි බලමු මෙතනින් value එකක් ලියලා අපි මෙතෙන්ට value එකක් enter කරනවා මම 150 enter කරලා බලමු enter කරා මම ලිව්වා read from excel read from excel වලට පේනදී මෙන්න මෙතන මේ variable එක 150 වුණා Right, Mangapo Excel sheet ke mapi katha karna value veka write to site kiyana value veka mama 556 kara 556 karala mama liwwa read from Excel walata wenathi value veka wenas right eda bohoma sarala wadak edakota bohoma saralawa api link karagatta api ape langa tiena Excel environment ekema dan api katha karu Excel sheet ekak mekata bohoma leasing interface karagatta link karagatta link karala api kare mena me dika haraha Exchange කරගත්තා. එතකොට මහ ලොකු දෙයක් වුණ නැහැ. අතරම හරිම සරලව
මේ දේ සිද්ධ වුණේ. එහෙමනම් අපිට තියෙන වේරියබල් දෙකක්. එකක් අපි රීඩ් කරා, අනිත් එක රයිට් කරා. ඔයාලට කැමති විදිහට මේ වේරියබල්ස් අවශ්‍ය විදිහට මෙන්න මේ වගේ ෂීට් එකක උනම් ගන්න පුළුවන්. බොහොම සරලව. මේක හරිම සරල මෙතඩ් එකක්. එතකොට බොහොම සරලව ඕපන් වෙලා තියෙන Excel sheet එක දැන් මෙතන තියෙන Excel sheet environment එකේ මේ environment එකේ ඕපන් වෙලා තියෙන Excel sheet එකට තමයි මේ ලිව්වේ. particular sheet එකට ලියන විදිහත් අපි බලමු. ඒ වෙනකන් අපි බොහොම සරලව ගත්ත method එකක් තමයි මේ තියෙන්නේ. මේකට අපි කොඩි DE write, DDE read commands. right. මේක තමයි අද දවසේ මම පෙන්වන්නේ එක දෙයක්. එමනම් මේක බොහොම සරලයි. මේක තමයි අපේ method එක. එහෙමනම් මම ගියා, මම ගිහිල්ලා මේ runtime environment එක close කරා. right. runtime environment එක close කරලා දැම්මා. එහෙනම් අපි කතා කරපු එක පොයින්ට් එකක් මෙතනින් ඉවරයි. ඒ කියන්නේ අපි කරේ DD write එකක් කරා, DD read එකක් කරා, read එකක් කරා අපි කතා කරපු Excel sheet එකක් එක පුංචි ගනුදෙනුවක් කරේ. ඊළඟට අපි කරන්න හදන්නේ පොඩි වැඩක්. අපි කරන්න හදන්නේ Microsoft environment එකේ මෙතන Microsoft Word වලට. අපි දන්න මෙන්න මේ කතා කරන site එක environment එකේ තියෙන value ටිකක් write කරන්න, read කරන්න ඕනේ. එතකොට ස්පෙෂලි රීඩ් රයිට් කරන්න, ඒ කියන්නේ අපි ස්පෙෂලි කරන්න හදන්නේ පුංචි රිපෝට් එකක් හදාගන්න. මෙන්න මේ කතා කරන ප්‍රොජෙක්ට් එකේ මූ වෙන වේරි වෙන වේරියබල්ස් එක පාවිච්චි කරලා පුංචි රිපෝට් එකක් හදාගන්න තමයි මේ ට්‍රයි එක. එතකොට මේකෙදි හොඳට බලාගෙන ඉන්න අපි කරන්න යන දේ මොකද්ද කියන එක. මේක පොඩි පොඩ්ඩක් ලොง ප්‍රොසෙස් එකක්. හැබැයි බොහොම සරල දේවල් ටිකක් කරන්න. එමනම් අපි මුලින්ම කරන්නේ මතක තියාගන්න මේ වගේ රිපෝට් එකක් හදනකොට අපිට රිපෝට් එකේදී අත්‍යවශ්‍ය වෙන දෙයක් තමයි devices. මේ devices තියෙන්නේ මෙන්න මේ අපි කතා කරන ටූල් බාර් එකේ වට පෙළෙන setup. මේදී මේ setup මම අපහු මුලට යන්න මුලට ගිහින් මේ setup එකට ආවොත් setup. setup ආව ගමන් setup කියන tab එකේ තියෙනවා devices. මෙන්න මේ devices කියන එක හරි important. එතකොට අපි දැන් මේ report එක generate කරනවා කියලා කරන්න හදන්නේ ඩිවයිස් එකක් හරහා තමයි මෙන්න මේ report එක generate කරන්න හදන්නේ. එතකොට device එක define කරන එක හරි වැදගත්. බලමු අපි devices විදිහට අපිට define කරන්න දේවල් පුළුවන් දේවල් මොකද මොනවද තියෙන්නේ කියලා. අපි දැනට device එකක් setup කරමු. එහෙනම් මම ගියා setup එකට ගිහලා devices වලට ගියා. devices වලට ගිහිල්ලා මම device name එකක් දෙනවා. මේක කැමති name එකක් ඔයාලට දෙන්න පුළුවන්. මම මෙයාට දෙනවා my log. මෙයා තිබ්බ plant 2 නේ PL2. එතකොට මගේ device name එක තමයි my log PL2 plant 2. ඊට පස්සේ මෙතන තියෙන format header ඔක්කොම තියෙනවා. ඊට පස්සේ එනවා file name එකට. මේක තමයි ඊළඟ වැදගත් දේ. අපි මෙන්න මේ කතා කරන device එක හරහා generate කරන file name එක තමයි මෙන්න මෙතන define කරන්න තියෙන්නේ. එතකොට අපිට මෙන්න මේ අවස්ථාවේදී දෙන්න වෙනවා file එක අපි save කරන location එක, file name එක, මේ හැම දෙයක්ම. එතකොට මේ project එකේදී මම file location එක විදිහට පාවිච්චි කරන්න හදන්නේ අපේ site එක install වෙච්ච මේ Scada එක install වෙච්ච environment එකේම තියෙන data කියන folder එක. අපි වෙන තැනකට පස්සේ දක්වන මේ push කරමු මේ වගේ file එකක්. දැනට බොහොම ලේසියෙන් මේක තේරුම් ගන්න පුළුවන් වෙන මම කරන්නේ මගේ site එක environment එකේම තියෙන data කියන folder එක ඇතුලේ තමයි මෙන්න මේ device එක, එහෙම නැත්නම් මෙන්න මේ document එක generate කරන්න හදන්නේ. එහෙමනම් මම මේකේ ලිව්වා square brackets දැම්මා, දාලා ලිව්වා මේක තමයි මගේ data folder එක. මම square bracket close කරා. close කළා මම ලිව්වා file name එක colon file name එක. මම ලියනවා මගේ file name එක විදිහට my log plant2.doc. දැන් මෙතන ඔයාලට පේනවා ඇති ෆයිල් නේම් එක විදිහට මම ඩිෆයින් කරේ වෙන මුකුත් නෙමෙයි. ලොකේෂන් එක සහ මගේ ෆයිල් නේම්. ඒතර මගේ ෆයිල් නේම් එක මගේ මේ අපි කතා කරන ජෙනරේට් වෙන report file name එක my log pl2 doc. doc කියලා කියන්නේ අපි කතා කරන word format එකේ document එක. එහෙනම් මේක තමයි අපි ෆයිල් නේම් එක. ඊට පස්සේ අපි යනවා type එකට, file type එකට. එහෙම නැත්නම් device type එකට ඇත්තටම යන්නේ මේ. දැන් device type එකට ගියපුවම ඔයාලට පේනවා ඇති මේක drop down කරපුවම devices type කීපයක් පෙන්වනවා. ASCII device එකක්, D base device එකක්, printer device එකක්, SQL device එකක්. එතකොට මේ පෙන්වලා තියෙන තින් ඔයාලට තේරුම් ගන්න පුළුවන් යමක්. ඒක තමයි මේ කියලා තියෙන්නේ මේ devices ඉදලා අපි define කරන්නේ සමහරක් වෙලාවට report එකක් එහෙම නැත්නම් තන් අපි කතා කරන database එකක් generate වෙන database එකක් එක්ක link කරන
plug එක තමයි මේ තියෙන්නේ. එතකොට ඇත්තරම මේකෙදී අපිට ඕන නම් database file එකක් එහෙම නැත්නම් SQL server එකක් එක මෙයා interface කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කතා කරන physical printer එකක් device එකක් විදිහට define කරන්න පුළුවන්. අද මම පාවිච්චි කරන්නේ ASCII device එකක්. ASCII කියලා කියන්නේ American Standard Code for Information Interchange. එතකොට ASCII device එක කියලා සරලව පැහැදිලිව පෙන්නන්නේ අපි කතා කරන characters, numbers, එතකොට signs, loop මේ ඔක්කොම තියෙන ඇල්ෆා නියුමරික් වැලියු එකක් යවන්න පුළුවන් මෙතඩ් එකක්. මේක තමයි අපි අද පාවිච්චි කරන ඩිවයිස් එක. මේකට අපි කියවා ASCII ඩිවයිස් එක. ඊට පස්සේ අපිට වැදගත්ම දෙයක් තියෙන එක තමයි number of files කියලා මීන් කරන්නේ අපි කොච්චර කාලයක් මේ ෆයිල් එක සේව් කරනවද කියන එක. මේ ගැන වැඩි විස්තර මම ඊළඟ session එක කතා කරනවා. මම අද දානවා files 10ක්. ඒ කියන්නේ මම continuously දවස් 10ක ෆයිල් සේව් කරනවා. සේව් කරලා කොළොසෙන් දවස් යනකොට ආපහු පළවෙනි ෆයිල් එක අප්ඩේට් කරනවා කියන එක තමයි මේකේ අදහස. ඊට පස්සේ මෙහෙම ගියා අපට හම් වුණා cluster එක. cluster එක නම් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මේක තමයි අපේ cluster එක cluster 1, plant එක plant 2. එදෙනම් මෙන්න මේ setup එකට ගිහිල්ලා අපි කරේ වෙන මොකුත් නෙමෙයි device එකක් generate කරගත්තා. මේ device එක my device එකේ නම my log plant 2. එතකොට මේ device එක හරහා generate වෙන document එක තියෙන data folder එකේ my log pl2 dot p doc dot doc. එතකොට කොයි හරි වෙලාවක මේ document එක generate වුණා නම් අපි කින් හොයන්න වෙන්නේ මෙන්න මේ අපි කතා කරන location එකේ. Right. එමනම් මේ ටික ඉවරයි. අපි මේක save කරා. Right. දැන් අපේ බොහොම පැහැදිලිව පළවෙනි device එක generate කරලා ඉවරයි. ඊට පස්සේ මම යනවා මගේ report එක generate කරන්න. report එක generate කරන්නේ මෙන්න මේ කතා කරන visualization කියන tab එක ඇතුලේ. මම ගියා visualization tab එකට. ඔයාලට පේනවා ඇති visualization tab එක. මේ තියෙන visualization tab එක. මම මේ tab එකට ගිහිල්ලා මේ tab එක ඇතුළේ තමයි report එක generate කරන්න හදන්නේ. ඔයාලට පේනවා ඇති මෙතන දෙන reports. දැන් මෙතන තමයි මම report එකක් generate කරන්න හදන්නේ. එහෙමනම් මම ගියා මගේ report එකට. report එකට නමක් දුන්න කැමති නමක් දෙන්න පුළුවන්. මම දෙනවා my report. my report plant 2 කියලා දෙමු pl2. මේක තමයි මගේ report name එක. cluster name එක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. cluster name එක වල දාන්න cluster 1. ඊට පස්සේ time period මේ ටික පොඩ්ඩක් අමතක කරලා දාමු. period කියන එක අපි දෙමු. period කියලා කියන්නේ මේ report එක generate කරන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. අපට ඕන නම් report එක generate කරන්න පුළුවන් ඔයාලට පේන ඇති මෙතන trigger කියලා එකක් තියෙනවා. පේනව නේද? ඒ trigger කියන එක කියන්නේ මොනවා හරි අපි කතා කරන value එකක් එක certain level එකක් trick කරපු ගමන් එහෙම triggering point එකක් pass කරපු ගමන් අපිට පුළුවන් මේ report එක generate කරන්න. එහෙම නැත්නම් අපිට ඕන නම් manually generate කරන්න පුළුවන්. ඒ කියන්නේ අපේ SCADA එකේම හදා ගන්න බටන් එකක් report කියලා බටන් එකක් බටන් එක ක්ලික් කරපුවම report එක generate කරනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් මෙන්න මේ period එක assign කරන්න. ඒ කියන්නේ හැම මෙන්න මෙච්චර කාලයකට සැරයක්ම report එක generate කරන විනාඩියකට සැරයක්. එහෙම නැත්නම් තප්පර දෙකකට සැරයක් හතරකට සැරයක් කැමති වෙලාවට. දැන් අද මේ ටෙස්ටිං එන්වයරන්මන්ට් එකක් නිසා මම දැම්ම හැම තප්පර දෙකකට සැරයක්ම report එක generate කරන්න කියලා. මොකද මට ළඟලා මට ගොඩක් වෙලා බලන් ඉන්න බැරි නිසා මම කරන්නේ ළඟ time sequences keep එක report එක generate කරනවා. අපි ඊළඟ දවසක බලමු triggering point එකදී මේ report එක generate කරන්න පුළුවන්ද කියන එක. උදාහරණයක් තමයි ටැංක් එක high level එකට આવොත්. ටැංක් එක high level එකට આવොත් report එක generate කරනවා. එතකොට මේ doc එක මේ report එක generate කරන්නේ කොහොමද කියන එක තමයි මේ තියෙන්නේ. Right. ඊළඟට අපි බලන්න හදන්නේ report format එක. මෙන්න මේක හරි important point එකක්. report format එක. එතකොට report format එක කියලා මේ අදහස් කරන්නේ අපි වෙන මොකුත් නෙවෙයි මේ report එක හදන්න format එකක් තියෙනවා. report එකක් හදද්දී report එකේ template එකක් තියෙනවා. මෙන්න මේ report template එක තමයි මම මේ හදා ගන්න හදන්නේ. නම් ගියා report format file එකක්. report එකේ format එකක් තියෙනවා. මට තාම format එකක් නැහැ. මේ මොහොතේ දෙනකම් format එකක් නැහැ. මම දැන් කරන්න හදන්නේ මේ report එකට format එකක් හදා ගන්න එක. මම ගියා edit report format. ඔයාලා පේනවා ඇති report format එක click කරපු ගමන් තමයි මේ edit report format කියන එන්නේ. මෙන්න මේක මේ බටන් එක press කරලා ගමන් ඔයාලට එනවා අපි කතා කරන RTF format එකේ file එක. මේක word pad එකේ ඉන්නේ. RTF format එකේ කියලා අදහස් කරන්නේ rich text format. rich text මේක ගොඩක් කරාට word document එකක්ම තමයි. වෙන මොකුත් නෙමෙයි. ඔයාලට කැමති විදිහට මේ document එක හදන්න පුළුවන්. අවශ්‍ය නම් word document එකක් උනත් මේ වැඩේ කරන්න පුළුවන්. මම දැනට මෙන්න මේ environment එකේම තියෙන report format එක. එහෙම නැත්නම් report format එක මේ edit කරන්න ගත්තා. මේ තියෙන මගේ blank format එක. මට කැමති විදිහට මේ report එක
report එකේ template එකේ මතන් format එක හදා ගන්න පුළුවන්. මම ලියනවා මගේ report එක මම ලිව්වා at report test. මේක තමයි මගේ topic එක. At report test. දැන් මලට පේනව නම් මම පොඩ්ඩක් ලොක් කරන්නම් එක කියන්නේ. මේ at කියන mark එකෙන් මෙතන පෙන්නන්නේ මේ at එකෙන් පස්සේ තියෙන text එකක් කියලා. ඕනනම් නිකන් text එක ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. at එකෙන් පස්සේ පෙන්නන්නේ අතනම මෙන්න මේ report එක කොම තියෙන ගමන් report මල යන my report test එහෙම ලියමුකෝ අපි my report test. එතකොට මේ my report මගේ test report එක මම test කරන report එක තමයි දෙන්නේ at mark එක දැම්මේ මේ report එකේ heading එක වෙන්න ඕන. එහෙනම් දැන් text එකක් විදිහට තමයි මම පෙන්නන්න ඕන. ඒක නිකන් ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. මම මේ දැනගැනීමට තමයි ලිව්වේ. මේක my report test. එහෙනම් දැන් my report කැමති විදිහට ලිව්වනම් මේක text එකක් විදිහට ගන්න. එතකොට මේ report එකේ මම left side left පැත්තේ දාන්න හදන්නේ වෙන මොකුත් නෙමෙයි date එක. මම ලිව්වා date curly bracket ඇතුලේ මම ලියනවා command එක. ඒක තමයි time command එක time within bracket ඒ ඇවිල්ලා time format එක. මම time format එක විදිහට දානවා එක. මේකත් standard format එකක්. standard format එක කියන්නේ අපි ගොඩාක් කරලා පාවිච්චි කරන format එකක්. time format එක time එක කියන විදිය පැය, තප්පර, විනාඩි, තප්පර type එකට මේක ඕනනම් වෙනස් කරගන්න පුළුවන්. මේ format එක වෙනස් කරන්න ඕන. මේකට guidance එකක් අපි help එකකින් ගන්න ඕන. බලමු එක අවශ්‍ය නම් කොහොමද ගන්න කියන එක. ඊට පස්සේ මගේ report එකට මොනවද ඕන? මගේ report එකට ඕන දේවල් තමයි දාගන්නේ. අපි නිකමට බලමු ඉක්මනටම අපේ template එකේ මොනවද තිබ්බේ කියලා. එතකොට මගේ report එකට මම දාන්න හදන්නේ වෙන මොකුත් නෙමෙයි. මෙන්න මේ variable එක මම දානවා. මෙන්න මේ variable එක මගේ මේ slider එකකින් වෙනස් උනේ. මම මේ variable එක මේකට enter කරනවා. ඊට අමතරව මම පෙන්නනවා මම දාමේකට දාගන්නවා මේ මේ pump එකේ status එක. මේ pump එකට මොකද වෙන්නේ නිසා මේ variable එක විතරයි. අවශ්‍ය නම් variable 2 එකක් දාගන්න. මම මේකට කියනවා ටැංක් ලෙවල් එක මගේ. මේකේ මගේ ටැංක් ලෙවල් එක මේකේ මගේ pump status එක කියලා මම දාන්නේ. ඒතර pump status එක මොකද්ද සහ ටැංක් ලෙවල් එක කියන දෙක විතරයි මම මගේ report එකට අද include කරන්න හදන්නේ. ඔයාලට අවශ්‍යතාවය තියෙනවා නම් පස්සේ දෙයක් add කරමු. එහෙනම් මම ලිව්වා මුලින්ම pump status colon. මේ තියෙන pump status එක. pump status එක මට දාගන්න පුළුවන්. කොහමද right මේ වගේ මම curly bracket on කරා දැන් ලියන්නේ අර අපි කතා කරපු pump status එකේ මෙන්න මේ pump එකේ status එකේ මම බලනවා variable එක මොකද්ද variable එක විදිහට මම ලියලා දෙනවා switch 1 මේක copy කරා මේක තමයි මගේ variable එක එහෙම නැත්නම් tag එක මම ඒ tag එක තමයි insert කරන්නේ මෙන්න මෙතෙන්ට ඉතින් curly bracket එක ඇතුලේ මම tag එක insert කරා මේක close කරා right මේක තමයි pump status එක ඊට පස්සේ මම ලියනවා tank level ලිව්වා colon ලිව්වා ඊට පස්සේ curly bracket වල සංගල වහන් ඇතුලේ ලියනවා මෙන්න මේ කතා කරන variable එක මෙයා ඇවිල්ලා var1 copy මේක මගේ var1 paste right හරි මම හිතනවා යති කියලා. මේකට පොඩි ඩොට් පෙළියක් දාලා අපි අද දවසේ report එක මෙතනින් ඉවර කරමු. එහෙනම් මේක තමයි මගේ report එක. ඒ කියන්නේ හැම තප්පර දෙකකට සැරයක්ම මගේ system එක මෙන්න මේ report එක generate කරයි. මේ report එක generate කරයි. මොකද මේක තමයි මගේ report එක. මේ report එකේ date එක තියෙනවා, time එක තියෙනවා, pump එකේ status එක තියෙනවා, tank level එක තියෙනවා. මේක අපි හොඳටම මට මේ report එක විදිහට write මේක ඔක්කොම කරලා ඉවරලා මම මේක save කරනවා. මේක save කරන්නේ වෙන කිසි දෙයක් විදිහට නෙමෙයි. මම මේක save කරන්නේ RTF file එකක් විදිහට right මම ගියා
මේක සේව් කරනවා මම මේක සේව් කරන තැන බලන්න මම මේක සේව් කරන්න හදන්නේ අද වෙන කොහෙවත් නෙමෙයි මගේ ප්‍රෝග්‍රෑම් ඩේටා ඇතුලේ මගේ සිස්ටම් එකේ ඉන්ස්ටෝල් වෙච්ච සයිට් එක ෆෝල්ඩර් එක ඇතුලේ තමයි මම මේක ඉන්ස්ටෝල් කරන්නේ ප්‍රෝග්‍රෑම් ඩේටා වලට ගියා ප්‍රෝග්‍රෑම් ඩේටා වලට ගිහිල්ලා බැලුවා මේකේ තියෙනවා මගේ Aviva plans card 2020 ක්ලික් කරා මේකේ තියෙනවා ඩේටා ෆෝමැට් එක ඩේටා ෆෝල්ඩර් එකක් මේ ඩේටා ෆෝල්ඩර් එක ඇතුලට ගියපුවම මට හම්බ වෙනවා මගේ ෆයිල් එක මේක තමයි මගේ plan 2 මේ බලන්න plan underscore 2 right මගේ දෙකක් තියෙනවා plan plan dash 2 සහ plan underscore 2 ඒකට මම යන්නේ plan underscore 2 ක්ලික් කරා මෙන්න මේ plan underscore 2 ඇතුලේ මම මේ document එක save කරනවා මේ document එකට මම දෙන නමක් තියෙනවා මේක තමයි අපි දෙමු docpl2 තමයි rta format එකේ මේක word එකේ text format එකක් docpl2 කියලා මම මේක save කරා right එහෙමනම් මම ෆයිල් එක save කරලා ඉවරයි docpl2 කියලා right මම ආපහු click කරලා එළියට ආවා ඇවිල්ලා මම ආපහු බලනවා මගේ අර කරගෙන ගියේ වැඩේ ඉවර කරේ නැහැ එතකොට මේ report format file එක කියන එක මම හැදුවලුතේ හදලා මම එක save කරා අන්නේ save කරපු location එක තමයි මම මෙතනට enter කරන්න ඕන මෙන්න මේ location එක. ඔයාලට මතක නම් location එක මම ආපහු යන්නම් location එකට. එතකොට මම ආපහු පෙන්නන්නම් location එක. location එක ගියේ මගේ C එකට ගියා. මේ C එකේ මගේ තිබ්බා program data. මේ program data ඇතුලේ තිබ්බා plans card, Aviva plans card 2020 R2. මේ 2020 R2 වල තිබ්බා data. data ඇතුලේ තිබ්බා මගේ project එක plan underscore 2. මේක ඇතුලේ තිබ්බා මගේ පේනවා ඇති docpl2. මෙන්න මේක තමයි මගේ ෆයිල් එක මම මේ ප්‍රොපර්ටි එක ගත්තා ප්‍රොපර්ටි ගත්තම ඔයාලට පේනවා ඇති මගේ ෆයිල් නේම් එක කොහෙද තියෙන්නේ මේ තියෙන්නේ මගේ ෆයිල් ලොකේෂන් එක මම මේ ෆයිල් ලොකේෂන් එක කොපි කරා කොපි කරගෙන එළියට ආවා එළියට ඇවිල්ලා මම මෙන්න මෙතෙන්ට පෙන්නනවා මගේ ෆයිල් ලොකේෂන් එක මෙන්න ෆෝමැට් ලොකේෂන් එක කොහෙද කියන එක මේක හරි වැදගත් දෙයක් කොහෙද මගේ ෆෝමැට් එක ලොකේට් කරලා තියෙන්නේ. එතකොට මේක මෙතනම තිබීමේ අවශ්‍යතාවයක් නැහැ. මේක වෙන තැනක තියෙන්න පුළුවන්. මම මගේ ලේසියට මේක plan 2 ඇතුලේ save කරගත්තා. කවදා හරි දවසක මට backup එකක් කරන්න ඕන නම් මේක කොහොමද මගේ තියෙන්නේ කියන නිසා. ඊට පස්සේ මට වැදගත් දෙයක් තියෙනවා. මේ basically මේ ටික ඉවර කරලා පස්සේ මට වැදගත් දෙයක් තියෙන එක තමයි output device එක. ඔයාලට මතකද මම output device එක විදිහට set up කරපු device එක මොකක්ද කියලා? mylogpl2 මුලින්ම device එකක් create කරා. ක්‍රියේට් කරපු ඩිවයිස් ටික ඔක්කොම එකතු තියෙනවා මම ක්‍රියේට් කරේ mylogpl2 මතක ඇති මේ තියෙන්නේ mylogpl2 මම ක්ලික් කරා මෙතන. ඒක ඔයාලට පේනවා නේද මේක ඇතුලේ තිබ්බ printers ගොඩක් දේවල් තිබ්බා. right එහෙනම් මේ ටික ඔක්කොම හරි අපහු කරා report name එකක් දුන්නා. ඒකේ cluster එක පෙන්නුවා, report එක generate කරන්න ඕන period එක පෙන්නුවා. ඊට පස්සේ report format එකක් ගත්තා. report format එක අරගෙන මම ක්ලික් කරලා පෙන්වුවා මේ report format එක තියෙන තැන මේක බලා ගන්න පුළුවන් හරියට වැඩේ වෙලාද කියලා මේ report format එක ක්ලික් කළා මම ආපහු edit report format ක්ලික් කරපු ගමන් ඒක ආවේ නේ බලමු මොකද වෙන්නේ කියලා plant_2 yes report එකේ format එක හරියට ආවේ නම් මම පෙන්වන්නම් ඒකට හේතුවක් මොකද්ද කියලා චුට්ටක් කියන්න right අපි බලමු C program data right data plant underscore 2 මේක තමයි අපි කතා කරන ෆයිල් එක properties එතකොට මේක ගත්තම අපි properties ටික ගත්තට ෆයිල් නේම් එක මෙතන දාලා නැහැ අතන plant 2 එක ඇතුලේ තියෙන්න ඕන අපි කතා කරන docpl2 කියලා ඉන්න ඕන නේද backslash docpl2.rtf මේක තමයි ෆයිල් නේම් එක. අපි ෆයිල් නේම් එක දැම්මේ නැහැ. අතරම් අපි ලොකේෂන් එක විතරයි දැම්මේ. ෆයිල් නේම් එකක් දාන්න. එතකොට වැඩි ලේසි docpl2.rtf right මේක හරනම් මේක සේව් කරා. මේක බලා ගන්න ලේසි හරියටම වැඩි හරියට හරි හරියටම සේව් වෙලාද කියලා ක්ලික් කරලා එඩිට් ෆෝමැට් එක ගියපුවම අපි අර එඩිට් කරපු ෆෝමැට් එක මෙතෙන්ට එන්න ඕන. right මෙතින් එඩිට් කරපු ෆෝමැට් එක මේක හරියට හරි right එහෙමනම් අපේ වැඩේ ඉවරයි අපි save කර project එක save කරලා බලමු මේ ටික ඔක්කොම කරලා compile කරලා අපිට issues මොනව හරි තියෙනවද කියලා right
මට පේන හැටියට කම්පයිලින් එරර්ස් මුකුත් නැහැ. මං ආපහු පෙන්නන්නම් මේ අපි කරපු දේ මං කිව්වේ මේක ටිකක් ලොง ප්‍රොසෙස් එකක්. මම මේක ලේසි කරගන්න තමයි මේ දන්න ලොකේෂන්ස් වල මේක සේව් කරේ. මුලින්ම මම කියන්නම් මුලින්ම අපි ගියා සෙටප් එකට ගිහිල්ලා අපි ඩිවයිස් එකක් ජෙනරේට් කරගත්තා. එතන ඩිවයිස් එකක් සෙටප් කරා. my log pl2 කියලා ඩිවයිස් එකක් ජෙනරේට් කරගත්තා. ඒ ඩිවයිස් එක ඇතුලේ ෆයිල් නේම් එකක් හැදුවා my log pl2. DOC. එතකොට කවදා හරි දවසක ජෙනරේටර් රිපෝට් එකක් වෙනවා නම් අපි අන් ජෙනරේටර් රිපෝට් එකක් වෙනවා නම් අපි මේ ලොකේෂන් එකට ගියා. මේ ලොකේෂන් එකේ ගිහලා ඩොක් එක හොයාගන්න ඕන my log pl2 ඩොක් එක. ඒක ASCII ෆෝමැට් එකකින් අපි සේව් කරලා තියෙනවා. ASCII ෆෝමැට් එක කියන්නේ අපි කතා කරන කැරක්ටර්ස් වලින්. එහෙමනම් මේ තියෙන්නේ. ඊට පස්සේ අපි කරේ ආවා අපේ විෂුවලයිසේෂන් එකට. විෂුවලයිසේෂන් එකට ඇවිල්ලා අපි හැදුවා පුංචි රිපෝට් එකක්, පොඩි රිපෝට් එකක්. මේ රිපෝට් එකේ විස්තර ටික තමයි දෙවෙනි සැරේට ඇච්චි විශ්සෙලා. රිපෝට් එකේ නේම් එක හැදුවා, ක්ලස්ටර් එක, පීරියඩ් එක, රිපෝට් එක හදන පීරියඩ් එක. ඊට පස්සේ අපි රිපෝට් එකට ෆෝමැට් එකක් හදාගත්තා. ඒ ෆෝමැට් එක අවශ්‍ය වෙනවා. ඒ ෆෝමැට් එක අපි සේව් කරා ලොකේෂන් එකක්. ඊට පස්සේ මෙතනම අපි ඩිෆයින් කරා අපේ ඩිවයිස් එක මොකක්ද කියලා. මේ ටික ඔක්කොම හරි මේ ටික සේව් කරා. දැන් ප්‍රොජෙක්ට් එක රන් කරන්න අපි රෙඩි. එහෙමනම් මම කෙලින්ම ප්‍රොජෙක්ට් එක රන් කරනවා. මෙතෙන්ට ගියා, ප්‍රොජෙක්ට් එක රන් කරමු. ප්‍රොජෙක්ට් එක රන් කරලා බලමු. දැන් මේ කතා කරන ප්‍රොජෙක්ට් එක සම්පූර්ණයෙන්ම රන් වෙනවා. රයිට්, මම ගන්නම් ප්‍රොජෙක්ට් එක මෙතෙන්ට. මේ තියෙන මගේ ප්‍රොජෙක්ට් එක. එතකොට පේජස් වලට ගියා. පේජස් වල හෝම් පේජ් එක බලමු. හෝම් පේජ් එක තමයි මේ තියෙන්නේ. එතකොට මේක අපිට පුළුවන් ඕනනම් ලෙවල් එක වෙනස් කරන්න. තව ටිකක් වෙනස් කරලා බලමු. තව ටිකක් ලොකු කරලා බලමු. තප්පර දෙකක් මන් තියෙනවා. මොකද තප්පර දෙකකට සරක් රිපෝට් එක ජෙනරේට් වෙන නිසා. රයිට්. ඊට පස්සේ පම්ප් එක බලමු. ඕන් කරා. ඕෆ් කරා. බිස්නස් පුළුවන් පම්ප් එක ඕන් ඕෆ් කරන්න. පම්ප් එක ඕන් කරා. ඕෆ් කරා. ඕන් කරා. මේ විස්තර ටික ඔක්කොම කරලා මම නිකන් ප්‍රොජෙක්ට් එක ක්ලෝස් කරලා දාන්න. ප්‍රොජෙක්ට් එක ක්ලෝස් කරන්න අවශ්‍ය නැහැ. අතරම ඔයන්න පුළුවන් ප්‍රොජෙක්ට් එකේ විස්තර ටික. රයිට්. එහෙනම් මම ගියා මගේ ෆයිල් ලොකේෂන් වලට. ෆයිල් ලොකේෂන් එක ගිහින් මගේ රිපෝට් එක හොයාගන්න හදන්නේ. මම ගියා C එකට. C එකේ ප්‍රෝග්‍රෑම් ඩේටා වල තමයි මම සේව් කරේ. මේකේ ආවේවා ප්ලාන් ස්කාඩා 2 කියන එකට ගියා. ට්වින් R2 කියන එකට ගියා. R2ට ගිහිල්ලා මම ගියා මගේ ඩේටා ෆෝල්ඩර් එකට. ඩේටා ෆෝල්ඩර් එක ඇතුලේ තියෙන්න ඕන අර රිපෝට් එක මතකද මොන ඩොක් එකද අපි ෆයිල් එක විදිහට දැම්මේ. my log pl2 doc. my log pl2 log බලමු අපි එහෙම ෆයිල් එකක් තියෙනවද කියලා. මෙතන my log pl2 පේනවා. ඒ වලට ෆයිල් එකක් තියෙනවනේ. මේ my log එකක් කියන එකක් තියෙනවා කලින් හදපු එකක්. my log pl2 කොහෙද තිබෙන්නේ මේක? මේක තිබෙන්නේ ඩේටා වල ෆයිල් එක 21 KB ෆයිල් එක. මම මේක ඩබල් ක්ලික් කරලා බලනවා. රයිට්. මම වර්ඩ් ෆෝමැට් එකේ හැදෙනවා ෆයිල් එක. මම මෙතෙන්ට අරගෙන ආවා. මේ තින්නේ මගේ ජෙනරේටර් රිපෝට් එක. ඔයාලට පේනවා ඇති මගේ රිපෝට් එක අද 6 වෙනිදා, 3 වෙනි මාසේ 6 වෙනිදා, 8:43 20 රිපෝට් එක ජෙනරේට් කරලා තියෙනවා. පම්ප් ස්ටේටස් එක 0, ටැංක් ලෙවල් එක මෙහෙමයි. මේ තියෙන තප්පර දෙකකට සැරයක් මම රිපෝට් ජෙනරේට් කරලා තියෙනවා. මේ ජෙනරේට් කරලා තියෙන රිපෝට් එක තමයි මේ තියෙන්නේ. මේක තියෙන්නේ කෙලිම වර්ඩ් ෆෝමැට් එකේ. ඕන වෙලාවක printer එකට යවලා printer එකක් ගන්න පුළුවන්. එතකොට බලමු pump status එක 1 වෙලා තියෙනවා, on වෙලා තියෙනවා. තව මීට මෙහාට ගිහිල්ලා මේ වැඩේ ඉවර කරන්න පුළුවන්. tank level එක වෙනස් වෙලා තියෙනවා. බලමු tank level එක තත්පරෙන්ද වෙනස් කරපු විදිය වෙනස් වෙලාද කියලා. tank level එක අපි මේ pump එක on කරන වෙලාවේ වෙනස් කරේ නැහැ. බලමු වෙනස් වෙලාද කියලා tank level එක. 193 වෙනස් කරාට වෙනස් වුණේ නැද්ද? ආ, ප්‍රශ්න තියෙනවා. ටැංක් ලෙවල් එක 729ට ගිහින් තියෙනවා, 390ට ගිහින් තියෙනවා, 176ට ගිහින් තියෙනවා. එතකොට මේ වෙනකොට මේ රිපෝට් එක ජෙනරේට් වෙනවා. අපව රිෆ්‍රෙෂ් කරොත් මේ රිපෝට් එක අපව සරයක් ගන්න පුළුවන් වෙනස් කරලා. එමනම් බොහොම සරලයි. අපි මම අපව ලොකේෂන් එක වෙනනම් මගේ රිපෝට් එකේ ලොකේෂන් එක මම සේව් කරේ. මම ඔයාලට මතක ඇති මම දීපු තැන මම ඩේටා කියන ෆෝල්ඩර් එක ඇතුලේ my log PL2 doc තමයි මගේ report name එක. මේක වෙනස් කළා වට කැමතනක save කරන්න පුළුවන්. කිසි ප්‍රශ්න නැහැ. මම මේක මෙතන save කරේ. මට හරි ලේසි. මම දන්න location එකක්. ඒකත් එක්ක මගේ folder එක ඇතුලේ මේ දේවල් ඔක්කොම තියෙනවා. එහෙමනම් බොහොම සරලව මම මගේ මේ තිබිච්ච variables ටිකක් එක format එකකට මේක export කරගත්තා. ඒ format එක ඔයාලා දැක්ක කොහොමද format එක හැදුවේ කියලා. එතකොට බොහොම සරලව
මෙතනින් එහාට මේ report එක generate කරගත්තා. එතකොට මං ඉස්සලා පෙන්නපු වගේ මේ report එක generate කරන්න පුළුවන් format ගොඩාරයක් තියෙනවා. ඔයාලට ඕන නම් මේක text file එකක් විදිහට, කියන්නේ text file එකක් කියලා කියන්නේ අපිට word pad එකේ file එකක් විදිහට, එහෙම නැත්නම් database file එකක් විදිහට, එහෙම නැත්නම් අපිට පුළුවන් මේ file එක generate කරගන්න වෙන කැමති format එකකට, ඕන නම් DBF එකට, SQL data file එකක් විදිහට කැමති විදිහට report එක generate කරන්න පුළුවන්. ඒ report එක generate කරද්දී time duration එක, එතන මේක periodic report එකක් විදිහට හැම period එක සරක් report එක generate වෙනවද, එහෙම නැත්නම් අපි හිතන triggering point එක විදිහ මේක on වෙනවද, අපි triggering point එකක් නම් triggering point එක මොකද්ද කියලා දාන්න, අපි මේ ටික ඔක්කොම add කරමු project එකකට, එහෙම නැත්නම් අපිට පුළුවන් manually report එකක් generate කරන්න. ඒක බොහොම සරලව කප්පේ මේ SCADA මේ 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 environment එකත් එක්ක වැඩ කරන එක මහලුක් මැජික් එකක් නෙමෙයි. බොහොම කල්පනාවෙන් ඉන්නවනේ මොකද අපි කරන්න කියන එක. ඒ මේ කරන දේවල් ටික ගැන බොහොම පැහැදිලිව තීරණව නම් තීරුම් ගන්න පුළුවන් නම් මේ කරන දේවල් ගැන ලොකු ප්‍රශ්නයක් නැහැ. බොහොම සරලව මේ වැඩේ ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. එහෙමනම් අද දවසේ අපේ දේවල් ටික මේක තමයි. මට එක දෙයක් තව පෙන්වන්න ඕන. මම එක පෙන්නපු නැති දෙයක් මම මේ ප්‍රොජෙක්ට් එකට ඇඩ් කරලා තිබ්බා. සමහර විට ඔයාලා දැක්කද දන්නේ නැහැ. දැන් උදාහරණයක් තමයි මම එකක් පෙන්නගෙන ඉන්නම්. ඒක පොඩි කමාන්ඩ් එකක්. මේක මම ඇඩ් කරේ ඇත්තටම මට ලීසි මේ වැඩේ කරගෙන යන නිසා. උදාහරණයක් තමයි ඔයාලට පේනවා ඇති මෙන්න මේ 193 මේ වේරියබල් 1 කියන එක වෙනස් කරන්න පුළුවන්. මෙන්න මේ ස්ලයිඩර් එක එහාට මෙහාට දාලා අපි දැක්කව. එහෙම නැත්නම් මෙන්න මේකේ වැලියු එක වෙනස් කරන්න පුළුවන් තාම මෙතඩ් එකක් තියෙනවා. ඒක තමයි මම මේකට ඒක දාලා නැහැ. මේ වේරියබල් 2 එකට ඒක දාලා නැහැ. වේරියබල් 1 වලට දාලා තියෙන්නේ. කරන්න තියෙන එකම දෙයයි. මෙන්න මේ වේරියබල් එක ළඟට මවුස් පොයින්ටර් එක අරගෙන යන්න. අරගෙන ගිහිල්ලා ඔයාලට කැමති වැලියු එකක් ටයිප් කරන්න. උදාහරණයක් තමයි මම මේක ටයිප් කරනවා අපි හිතමු 999. 999 වලට පේනවාද? ටයිප් කරා. එන්ටර් කරපු ගමන් මේක වෙනස් වෙනවා. පේනවනේ? මෙතනත් වෙනස් වෙනවා. මේක වේරියබල් එකක් විදිහට වෙනස් වෙනවා. එතකොට මෙන්න මේකට පුංචි කමාන්ඩ් එකක් ලිව්වා. මම හිතන්නේ දකින්න ඇති ඔයාලා ඒක. මෙන්න මොකුත් කරේ නැහැ. ඕනම වේරියබල් එකක් ළඟට මවුස් පොයින්ටර් එක අරන් ගිහිල්ලා කැමති වැලියු එකක් ටයිප් කරන්න. ටයිප් කරලා එන්ටර් කරපු ගමන් ඒ වැලියු එක එන්ටර් වෙනවා. මේක කරපු විදිය මම පෙන්නන්නම්. මේක ක්ලෝස් කරලා දාන්නම්. ක්ලෝස් කරලා දාලා මම මගේ graphic page එකට ගිහිල්ලා පෙන්නන්නම් මම මේකට කරපු දේ. මෙතන වේරියබල් එක තියෙනවා. මේ වේරියබල් එකට ඔයාලට පේනව නම් මම මේ වේරියබල් එක මේක තමයි මගේ වේරියබල් එක. මම වේරියබල් එකට ඇඩ් කරලා තියෙනවා තව පුංචි command එකක්. ඒක තමයි variable 1 var underscore 1 is equals to arg argument 1. එතන මේ argument එක විදිහට මම දාලා තියෙනවා. මෙතන පේනවාද key sequence එක hashes 4ක් දාලා enter button එක. ඒ කියන්නේ මේ කොහොමද මේ data එකක් enter කරන්නේ, මේ argument එක enter කරන්නේ. එතකොට අපට පුළුවන් ඕනනම් කැමති key එකක් enter එකත් එක alt ද enter එකත් එක control ද මේ කැමති key sequence එකකින් මෙන්න මේ value එක enter කරන්න. එතකොට මේ key sequence එක තමයි මෙතන තියෙන්නේ. මේ වැඩේ කරේ ඇත්තටම ඔයාලට පේනවා ඇති keyboard command කියන tab එකත් එක්ක. එhmenනම් අපි value එකට ගියා කියලා keyboard මෙතන keyboard command කියන value එකට ගියා ගිහිල්ලා variable එක select කරලා ආගියුමන්ට් එකක් දුන්නා. මේ ආගියුමන්ට් එක මොකද්ද කියලා key sequence එකක් විතර මෙතන enter කරා. වැඩේ කරා. එතකොට බොහොම සරලව මේ data enter කරන්න ඕන නම් අපිට පුළුවන් මේ වැඩේ කරගන්න. මේ වගේ පොඩි පොඩි දේවල් අහුවේ ඉස්සරහට මේ වැඩේ කරගෙන යනකොට මේ වගේ පොඩි පොඩි දේවල් add කරගන්න පුළුවන්. වැඩ කරනකොට ඔයාලට මේකත් එක්ක මේක තේරුම් ගන්න පුළුවන් වෙයි මොකද වෙන්නේ කියන එක. එතකොට අද දවසට මම plan කරපු දේවල් ටික තමයි මේ තිබ්බේ. එහෙනම් අද දවසට මම කතා කරන දේවල් ටික මෙතනින් නවත්තනවා. ඔයාලට පුළුවන් මේකට අදාළ කැමති ප්‍රශ්නයක් මෙතනින් එහාට අහන්න.